ඔබ වදවරය හමුවන්ට ඔබ සූධනමින් සිටින නිසා ඔබම නියෝජනය කරමින් ඔබේ වෛද්‍යවරයා සමඟ සංවාදයෙහි යදන්නට අපිස් සූදානාම්. මානව සමාජයට එල්ලවන පොදු අභියෝග වලදී අභියෝගවලට අභියෝග කිරීමේ කාරර්යභාරය නැතම් ක්‍රියාන්විතේදී ඔබ අප සියලො දෙනා එහෙ කොටස්කරුවන් බව කිසිදා අමතක කළ යුතු නැත. කොවිධහන මේ අපට අභියෝග කරා දිම මේ අභියෝගගේ ජයක්‍රාණය කිරීම සඳහා ඔබටත් මටත් අද අපේ ඇරයුම් ලද වෛ්‍යවරයටත්. ේ තුකම් සහ වගකම් විඩතාට වටාගැම්ඹරින් ඉටු කරට මෙ සුදුසුම කාලයයයි අප විශ්වාස කරන. එනිසා මේ කාරණය සම්පන්ධයන්න ප්‍රායෝගිකත්යකම් රැසක් ඇති වෛ්‍යතුමියකට අද ඔබේ වෛදවරයා හැටියට ඔබ හම්වන්නට අපි අරධන කලා ඇතු මේක පැීම ගෞරවයක් කිය මතක් කරලා අපේතුම මේ හඳුන් වාදන්න බලාපොත්තුමට මත්තකොඩවේ තුම. මේ වෙනකොට නිර්විින්දර සහ ැඩි සත්කාර පිළිබඳබ පෙරදිනිය ශික්ෂණ රෝහලේ.

යු ොහෝ වේවා ආයු බෙනුවෙන් තමයි මේේයියලු අරගලමිනිසුන් ජීවිත බේරගන් බහ දැවන් තාරගලයක නෑලි සිටිනමස්ත සමාජෙසල් ලෝකයේ වෙනදාට වඩා දැනුවත්කිරීම වැදගත් කියලක් පවිස්වාස් කරනවා. කොවිට් දහනමේ අපේ පරිභාචිත වචනමාලා වෙහි වෙනදාට වඩා කේවෙන වචනයක් බවට අරුදු එක හමාරක් ඇදලද පත්වෙලා තියෙනවා. කොවිට් දහනමය මේ වෛරසය ආසාධනය වන්නේ කෙසේදයිත් නැතිවන රෝජි තත්ත්වන් මුණවද කියලා සිහි කැදවල අපිතතා භාරම් කරම ද. දැන් අප මේ රෝගය ගැන බොහෝ දෙ බොහෝ කරුණු දන්න විශේෂයම රෝගය ලත්වා ගන්නේ කොහොමද කියල එක ගැන අද අපි කතා කරමු වැඩියම මේ රෝගය වැලඳුනාව මොකද වෙන්නේ කිය කියලා. එතකොට මං අපිට මේ වීඩියෝ පටේට යන පුළුවන්ම් මේ වීඩියෝ පෙන්ටනවා රෝගය වැළඳදිච්චි කෙනෙක් කසින් කහින විට එෙමලත්නම් කිවිසිසුවයට පත් කරනවා ඇතින් මේ කොවි දහනමය රෝගයේ අවස්ථ හතරක් ඇතරම හඳුනාගෙන තියෙනවා අපේ මේ රපාමුවට පෙනවානං ඔබට මේකේ පලවෙනි අවස්ථාව අපි කිය නොමි මද රෝගියය අවස්ථාව කියලා මේකද අපි ඇත්තටම කරන්නේ රෝගයට ඇතරම රෝගලක්ෂණ පහලවෙන්නේ නැහැ එහෙම නැත්තං හරිම සුළු රෝගලක්ෂණ තමා පහලවෙන්නේ පොඩිසාමතත්ට සාමාන්‍යතත්ව තමයිඉන්න පොඩි හිසර දෙයක් වගේ ද අතින් පොළුවන් උග්‍රය මාමරුවක් වගේ තියෙනට පුළුවන් ඒ වගේ නමුත් රෝගය ඇතරම මේ වරසේ පෙනහවෙලටත්. පාලතියෙනවවා ඔන්න ඔවු අධ්‍යස් රෝගීතත්වේ පත්වෙන ඔඋුන්ට ියලි කැෙසක් එන්නට පුුව උනගතය වගේ එන්නට පුළුවන් හැබයි රෝගී තවත් දරුණු වෙලා මේක නිවමෝනිියාවත් බවට පත්වන්නට ගියෝත්තයෙම මේක දරුණු රෝගී තත්ත්ව ඇතිවන්න පුළුවන් මේ අවස්ථාවට ගේ පොහම තමයි ඇතටම රුදිරයේ ඔක්සිජන් ප්‍රමාණය අඩුවෙල ක්සිචන් නඇත ලබා දෙන්න වෙන අවස්ථාවට පත්වයන්නේ මීටත් වඩා මේ රෝගට හොඳට මූස්ම ගැනීම අපහසු නුවතින්හෙම මේ ඉතා දරුණු මැතැන් ක්‍රිටිකල් කියෙන අවස්ථාවට පත්ව එතකොට හලති කොවිද්‍යධහන මේ රෝගීන්න ඇතැමිට දැඩිසත්කාරයකගේ ප්‍රතිකාර කරනවා කියල මේ මේ අවස්ථාවට ලක් වුණ හමිතම අප දැඩිසත්කාරයක කෙටි යොමු කරන්නට වෙන්නේ. හොඳ ඔබතුමිය මතක් කරනවා ලියවමෝනිය තත්වය අප හන කොවි් නියවමෝනියා වැලදීම ලිසා පරෝගීන් මරණයට පත්වවා කියන වචනේ පෙහල තියෙන ඔබතු මේම කියන මේකර පෙනහලු හා සම්බන්ධය කිය ලපි කොවි තත්වේ යනට කලින් පෙනහළු බල සාමානික්‍රාකාරතය පිබඳව කටින් දැනවත්තු. තුලක්ෂ ැ ම මේ පෙනහලු කොහොමද වැඩ කරන්නේ කියලා මේ මේ ගහක් උදාහරණයට අරගෙන කියන්න අපි මේ රූප සටහන ්‍යෑරණට පුළුවන්නන් මේක පලවනි රූප සහනය පෙන්ෙනවා ගහක්ඇ ගහක් කඳ තියෙනවා අත්තු බෙදිලලා ඊට පස්ස මේක ඉවර වෙනවා පුංචි පුංචි කොළවලින් අන්නේ වගේ තම අපේ පෙනහල්ලත් පෙනහලි මේ දෙවැනි රූප සටහනය ඔබට පේන ඇති ප්‍රධාන ශවාසනනාලිකාව ශවාසනනාලය තියනවා ඊට පස්සේ මේ ස්වාස නාලිකාවලට බෙදී බෙදදිර ගිහිල්ලා අවසානයේ මේ ගහක කොල වගේ මේ මේ ස්වාස නාලිකාවල කෙලවල එක මේ ඉවට වෙනවා පුංචිේ හුලන් පිරිච බෝලවලි ැලම් ෝල වගේ අපේ මේ වට කියනවා ගර්ර්ත කියලා ඉතින් මේ ගර්තයයක්ක්ලු කර බැලවුවතින් හෙම වෙන්න මේ වගේ තමයි පෙන්නේ හුලං පිරිච බෝලයක්ක්ගේකක් අපේ ඇගේ තියන අපි කියනවා පිරිසිුදු රුදිරේ එම නත්තම් මේ කාබෙන් ඩක්යි් පිරිල තියන රුදිරයගේ එ පුංචි කේෂ නාලිකා වලින් අරගෙන එනවා ත් වාතේ පි චෙකු හොරවලටි ගත වලටික් නවතින්න පුළුවන්ත වදතුමින් අභි අතරවින් තන කෙටිවිරාමයක් ගන්න තියනවා වෙලා බල්ල. අද ඔබ හබුවන යිදවරිය පරාදන ික්ෂ ෝහ නිවදන සහ දඩිස්ත්කාර පිබඳව විසක්න බයිදධවයාගේය වගේම පරදන වයිද පේ දේෂ් තිකාචරවරයක් යිද්‍යමිලා ජෑසි මහත්මය එදමට පැදිලි කම හිටිය ප හුස්මගන්න මිනිස්සු කියලා පාඩම් පරන්ක කියාද්‍යපේ සොන පදධතිය වැදගත්ම තැනකට ගත්තවලට ගහලම පි අතරවුණ. ක්ෂ දැ මේ අපේ රූප සැහන්ට අපිට ආපො යන්න පුළුවන්න්නම්. අපි නතර වනේ මේ ගරතයකට අබිරිදු රුදිරේ එනවාම ඒ එකෙල කියෙන කාබඩ් ඩක්සයිට් ඩංකු රුදිරේ මේ කාබන්් ඩක් යි්ටික අරවාතේ පිරිච්ච කහරවලට මල්ු වලට ලබාදනවා ල්ු පරිලත ක්සි න්වලින් ඒ ක් ටික නත අපේ රුදිරට රාගෙන රුදිරේ පිරිණි. සුබහ ධර්මය නිර්මාණයකර තිබෙන ගලු දෙලු ගන්නු දෙනවා. කොතරම් අපේ ජීවිත සම බර කරලලාදයනවද නමුත්. පරිසේ නේසු පහ ධර්මයෙන් මතම අප ජීවිතවලට මී අභියෝගල් වෙල බෝගගේල ො හනම වරසය. කොහොමද බී පද්ධතියට බී ක්‍රියාකාරිත්තයට අභියෝග කර. තු ක්ෂදි මිලි කි්වා ොහොමද සාමාන්‍ය ගර්තයක් වැඩ කරන්න කියලා නමුත් දැන් අපට මොදරුවකඇවත් සර්පයෙක් මොනහාහරි විශයිත සතක් ඇවත්තේ අපිදන්නවා එතර පොඩක් ඉදිවෙනවා පරත්තු වෙන වේදනාාව වෙන න්න යවගේ වැඩක් මේ කොවිද්ධහන මේ වෛරසි ආසාධනය වුනහමත් පෙන හැල්ලි සිද්ධවෙනවා. මේක නිසා රූප සටහනය පෙනෙන විදිහට මේකේ උඩ රූප සටහනේ පෙනවා අපට සාමාන්‍ය ගර්ථයක් හොඳට වාතේ පෙල්ලා තියෙන ගර්තයක් හැබයි යට රූප සටහනය අපිට පෙනවා වායු කුහර තුළ දැන් විධ දීරවර්ග එකතු වෙලා තියෙනවා. ඉතිං අපේ සාමාන්‍ය පරිසර අපි දන්නවා සයටට විසේකක් ඔක්සිජන් තියනවා කියලා මේ සයටට විසේක ක්සිජන් පමාණය අපිට හොඳටම ප්‍රමාණවත් අප පෙනහලු සාමාන්‍ය විදියට වැඩ කරනවන. නමුත් කොවිඩ වෛරසේ ආසාධනය වෙලා මෙන්න මේ රූප සටහනේ පෙන විදිර මේ පෙනහල්ලට. හානි සිදූුණුවත් මේ විදිට දියර වර්ග එකතු නොත් ඉහෙම අපිට සාමාන්‍ය ප පරිසරේතියන ඔක්සිජන් ප්‍රමාණය මදි වෙනවා රග ශරීරයට උරගන්නට ඒක නිස එකතමා රෝගීතිය බරපතලකම . සරල බදම පැදිලිරන ඇතම මොද වන්න කියෙල ඔබ සාමාන්‍ය පුද්ගලෙන් හටියට සාන්‍ය හජනාව හැටියට ේ තත්ව දැගන්න හම ැනගත්තම තමයි ඔට පහැදිලිවෙන්නේ පදමේ ඩ පත්තලක හදිලිය ේ ප්‍රෝගීතින බරපතලකම ද ව ක්ෂේෂ න්න වන්න ොන මේ වගේ සරල පැදිලිකිරීමට දරනුක හමත්තත් මේ අ ියෝග තම හද. නට පැදිල වන තුම කලින් අපට අවථා හතරක් පිඳව පැදිලිකරින්වා හෙදී මද රෝගී අවස්ථාව වගේ මධ්‍යස්සහ දරුණු රෝගී අස්ාව පිළිබඳ න ද රගී අස්ථා පිබඳ බහද දෙෙක දන්නවතු කියනවාගේ මද්‍යස්සහ දරුණු අවස්ථාවන් වලට යමක පත්වලා කිය දැන දැ ර ක. ඔ දැන් අපි මධ්‍යස්ත සහ දරුණු රෝගය අවස්ථාවලදී ඇතරම මේ වෛරසේ පෙනහළුවලට හානි කර තිය ඉති ඒක නිසා රෝගයකු රෝග ලක්ෂණ විදිහට ගොඩක් වෙලාවට ගුලන්ට කැස් ඇති වෙනවා වගේ උනගටී ඇති වෙනවා මේ නිියවමාෝණය අතේ තවතුර දරුණු නොවතින් මේ ගලන්ට හුස්ම කැනීමේ පසුතාව ඇතයනවා ොටේ ගොල්ලෝ පේකෙන් හුස්ම ගන්නවා හස්ම ගැනීමට හරි අමාරුයි පොඩි වැඩක් කර තික්මට හතය ගතය මහන්සිගතිය එනවා හිසරදයඒගේ ආරෝග ලක්ෂණ ගොඩක් මතුවන්නට පුළුව ති මේ රෝගලක්ෂණ තියෙනවනං වෛද්‍යවරය කමුවෙනක ඉතාමත්ම වැදගත් ඊට පස්ස අපි රෝහලට ඔවුන් ොමූ නහම විවිධ පරීක්ෂණ කරනවා. එක් පරීක්ෂණයක් තමයි ඔබ සමහරවිට දැන්ු අහලත් ඇති මේ රුද්ිරේදී ඔක්සිජන් මට්ම බලනවා කියනෙක අපි මේ රූප සටහන්නේ මම පෙන්වන්නේ මේ ඔක්සින් මට්ටම බලන්නේ කොහොම දෙ කියලා අපම්බේ ඇගිල්ලකට පොඩි කලිප් එකක්ගේ එකක් තමයි මේකදී යොමු කරන්නේ ඒකන් පි බලන්න පුුව ො ර ප්‍රමාණයක් අපේ රුදිරේ ඔක්සිජන් තියෙනවාද කියලා. මේක මේ දෙවනි රූප සටනනි ැදරවු කල තියෙනවා අනු නමයයි කියලා මෙන්න මේ විදි ප්‍රතිශත්යක් විදියට තමා මේ ඔක්සින් ප්‍රමාණය දක්වන්නේ සාබන්නෙන් අපි අනුහතර හෝ ඊට වඩා වැඩිනම් ඒක භයනක තත්ත්වයක් නිමල්ගල තමා සලකන්. ඒ වගේම තම මීට අමතර තවත් කරන පරීක්ෂණයක් තමයික්්‍ර පරීක්ෂණය තොර මේ පලවෙනි රූප සටහනි තියන්නේෙ හොඳට ලස්සනට පේන පෙනහළු දෙකක් හුලං පිරිලා ලස්සනට කලළුපාටට පේවා නමුත් දෙවන රූප සටහනනි ගත්වත් පෙනවා ගුඩක් සදු පට පච්චස් පච්ස් තියන ඒදමක්ගේ මේේදුමක් වගේ. ඒකට හේතුව තමයි අපි අර කලින්කයෝ වගේ මේ ගර්ථවල ගර්ත ඉදිමිලා ඒවගේවාතය අයින් වෙලා ඒ වගේ දියර පිරිලා මේ විර ඩමේශ වෙලා යෙන හිට තම මේ විදිරයට පෙන්නුම් කැලා ඇති ඊට අමතර තවත් රුදිර පරීක්ෂණ කකිීපයක්ම කරනවා LD ල ල් ැරිටන් ලලෝය වගේ කියලා විධ පරල් විශේෂම රුදිර පරීක්ෂණ ගයක්තිේන මේවකරල මේ රෝගය කොයි අවස්ථාවද ඉන්න කියන එක වෛද්‍යවරුන්ට දැනගන්නට පොලො මේ වෛරසය සොසන පද්ධතිය හරහා ගමන් කිරීම වලක්වන්න තමයි තැන් අපිනං මේ දුළ ප්‍රමාණයතියාගෙන එන්න මුහුණ ආවරණය කර ගන්න නහය කටආරණය කරගනකපුට දැනව ඇයිහමක කියන වෛරසය කලින්ම ගිල්ලා ෝගකරන කාඩද කියලා බුදුම ඉතාම හොඳින් පැදිලි කළ දැන්නේ දරුණු රෝගී අස්ථාවන්නට ඇත මේ දරු රගී තත්වයට පත්වීමෙහි. තා පිඳ අපිතා කරන්න වන කාටද මේ අභියෝගගේ වැඩියෙන්ම තින කාටද මේ ප්‍රමණතාව ඩිපුරුම බලපාන්නේ. හෝ පයර මුලින්ංග වගේ මේ ප්‍රරෝගේයේ සයටට අසුවක් විතරම මද රෝගේ අවස්ථාවත් ොහෝ දෙනකු රෝග ලක්ෂණ පහල වෙන්නේන. නමුත් සයට පහක් විතරවගේ සුළු පිරිසකට අ අපි කියපු දරුණු අවස්ථාවට සහ ඉතා දරුණු අවස්ථාවන් නොලට ලක්වෙට පුලුව. විශේෂයෙන්ම වයසින් වැඩිය අය. බයසින් වැඩිය අ වගේ වෙනත් රෝගී තත්ත්වයන් තියනයි විශේෂයෙන් පිෙනහළු රෝග තියෙන ඇතුම හතය වගේ පෙනහළු රෝග යෙන අය ඒත් එකම දිය වැඩියාව ප්‍රශ කොලෙස්රෝල් අක්මාරෝග වකු ගඩු රෝග තියනයටඒ වගේ ඔබ දුම්පානය කරනව වනන් අි ලෙස මත් පැන් බනොන ඔබේ ප්‍රතිශක්ති කරන අඩු ලා තියෙනට පුල ඒවැනි අවස්ථාවලද පිළිකා රෝගී තත්ත්වන් වද මෙන්න මේ වගේ අයට මේ රෝගය වැලඳීමට තියන ප්‍රවනතාවේ වැඩි මකින් අදහස් කරන්නේ ඒ කට රෝග ලදු සීට සීයක්ම දරුණු ත්වයටට පත්වයෙන් ව කියලා. නමුත් දරුණු තත්වයට පත්වෙනයගෙන් බුහෝ දෙනෙ මෙන්න මේ කියන රෝගී තත්ත්වයන් තියන හෝ වයිසින් වැඩියයි. ඒ අයට තමයි දරුණු තත්ත්වයට පත්වීමට වැඩි ප්‍රවණතානතයක් තින ප්‍රතිශතියක්කනයටටගත්ොත් වැඩි නමුත් එයින් කියනෙන බදු කිබවගේ සියලු දෙනාම මේ තත්වයෙන්. න කරම වුන්දරු නොවවා කියලයි කියන්නේන අපි හැෝම පරිස්සං වෙන්න ඕනේ ඇයි කියේනදේ සම්බන්ධයෙන් මේ දැනට වදරන වාග තියන පැදිි සාක්ෂිතම ඔබතුමේ දිරි පත් කරන්නේ. ොවිත් දහනේ තත්ව ඇත්ත එක්කදැ පරග වැලදෙන් ඉස්සල්ල අපිට බලක්වා ගන්නට සිද්ධ වෙන ඒ අපේ යුතුකම අපේ වගකීම. දනට පස ජීත තු ාද න හලට බාරදන ෛදවරන්ට හද ර මල් ලට පැ විසි හතරපුරාටම ංගහිතන ගෙදර ගියපු නැති අයයිෙන්වා මාසක් ගානකි. තින් A අයි තමයි අප ජීවිත බේරගන්න මේ අරගලෙහි යෙදෙන්නේ. අපි හනව අපිට මොනවද කරන්න අපිට මොනද ලබාදන ප්‍රතිකාර මේකහන යිතියක් කැරියයට නෙවේ න දැන්වත්වීම සහ. දැන් මේ රෝගයේ වැලදි වැඩියම වැදගත්වෙන වලක්වාගන්න එක ඇලින් අනිවාරය මේක තම මේක තියෙන ප්‍රධානම අභියෝගඇත් අපිට හැබයි යම් හේකින් ඔබට රෝගය වැලදිලා යම් හකින් ඔබ මේ මධ්‍යස්තහ දරුණු අස්ථාවට විශේෂම දරුණු අවස්ථාවට පත්තුව නොත් එහෙම ඔබට රහලකදී විධ ප්‍රතිකාරකම ලපා දෙනවා අරමම් මුලින් කිව වගේ මේකදී අපි කිව්ව පෙනහළුවලවැලින් ප අපි අශ්‍ය ප්‍රමාණයට දදිටක්ෂේෂන ලබාගන්න බැරිවෙන එක ලොක ප්‍ර්යක් ොකද අපේ ඇන්ගේතන් සියල ඉන්ද්‍රියයන්වලි ක්‍රියාකාරීත්වය සඳ ඔක්සිජන් අවශ්‍යයි ඉති ඒහින්ද අපිට සිද්ධ වෙනවා ඔක්සිජන් ලබා දෙන්නට ඉතින් සාමාන්‍ය වාටුව කුුණු ොක්සිජන් ලබා දෙන්නට පුළුවන්කට දැරිසත්කාරයක් ඒකකකට ඇතුළත්වීමටම අවශ්‍ය වෙන්නේ නැහැ නමුත් සාමා්‍ය වාටුවත් තුළදී අපි ඔක්සිජන් ලබා දෙන ක්‍රම කීපයක් තියෙනවා ම අපේ මේ රූප සටහන පෙන්නන්නට පුළුවන්න්නන් දැන් බීක පලවෙනි රූපටහනය අපි පෙන්නලා තියෙනවා ما ච බටයක් තියනවා මේගේ නහයට තමා මේ බටේ යොමු කරන්නේ මේකින් ඔක්සිජන් ලබාන්න පුළලුව හැබ මේකරමින් ඔක්සිජන් ලබ දෙන්නේ ඔක්සිජන ව්‍යතාව අඩු කට්ටියන්ට වාටුවකද නමුත් ඔක්සිජන් ලබ දෙන්නට පුළුව. ව ඊටත් වඩ ඔක්සිජන් වැඩියෙන් ඕන නම් මේ දෙවෙන අවස්ථාව ඒ එකෙන මූනට දාන පොඩි මස් එකක් මින් ඔක්සිජන් ලබා දෙන්නට පුළුවන් මේක වැඩ ක්සිජන් ප්‍රමායක් ලබා දෙන්නට පුළුවො තුට දුලක්ෂ දෙන් අපිට තේරෙන ක්සිජන අවශ්‍යාවය අනුව තැමයි ඔක්සිජන් ලබා දෙන්න . ති රි රගන්න ර ේ ති බ මක වගේ න හතර ඩින් ේ. වෛදරන්ට අදක්ෂණයටත තම මේැකවේ අධක්ෂණ යටත තමයි වෙන කියන්නේෙ අපිට මේ කොවිදධහනය රෝගය වැලදිලා ඔක්සින් අඩුනා කියලා ඕන තරම් ඔක්සිජන් බාගන්නට බැහ. මොකද මේ ඔක්සිජන් ඕනම අවෂ දෙයක්ගේ ඔක්සිජන් කියන ක්ෂ දෙයක්ත් ඕනෑට වඩා පාචි කරත්තෙ මේ හහානි කර විශේෂී ඔක්සිජන ඕනෑට වඩ පාවිචි කරත්තෙමඒ පෙනහළුවලට විශේෂයම බලපාන. ඒක හින්ද ෛද්‍ය අධීක්ෂණයක් යටතේ තමයි මේ ඔක්සිජන් බාධනක කරන්නේ විශේම දදිර ඔක්සිජන්මටම පරිීක්ෂ කරම. යම්හයකින් අපිට අවශ ක්සිජන් ප්‍රමාණය බ දුරට අඩුවෙන ඕනා ලෙඩාට හොඳටම හුස්මගන් අප පහසුවෙන වානම් ඔන්නද මේ වගේ අවස්ථාවලද අපිට මැශන් එකකත් උද උපකාර අවශ්‍ය වෙනවා ඔක්සිජන් ලබාගන්නට ඉති මේ වෙලා වෙති අපිට සිද්ධ වෙනවා සාමාන්‍යෙන් උපකරණයක් භාවිතා කරන්න වෙන හින්ද දැඩි සත්කාර ඒකයකට හෝ අපි තවත් යුනිට් කතිනාටUූ කලකින් කියන්නේ හයි ඩිපෙන්ඩන් යුනි් කෙලකිෙන මෙන්න මේ වගේ ඒක එකකට ඇතුලත් කරනවන තමයි වැඩියෙන්ම්ම හොඳ මේකද මේ උපකාරනවල ක්සියන් ලබා දෙෙන් නිසා මීරූප සටහනය අපත් දැන් පෙන්නන්නේ. මේ වගේ උපරණවාතෙන් කොම ඔක්සිෂන් ලබා දෙන්නේ කියලා එක පලවෙනි රූප සටහය තියෙනවා අර ලින් දක්වවාගේ නහහියට දාන කැනවල එකකන් තම ඔක්සිෂන් දෙෙන්නේ හැබැයි මේ උපකරණයට පුළොන් වැඩි ඔක්ෂජන් ප්‍රමාණයක් ලබාද. ඉතුරත් මේ දෙවැනි රූප සටානය පෙන්නේ අරගේ මූනට දාන මාස්කක් ඇැම මාස්සක දැන් සම්බන්ධ කරලතිය උපකරණට මශෙන්කරේ මශන් එකින් අවශ්‍ය ඔක්සිජන් විතරක්නෙේ හස්මගැරීම පහසු කරන්න අව්‍ය ප්‍රතිකාර ක්‍රම ලබා දෙනවවා. ඇති මේ වගේ තත්ත්වයකට පත්ව වුණු දැඩිසත්කායකේටෝ හයිඩි පෙන්ටන්සි නි එක්කට රෝගයාාව ඇතුළත් කරනවා පඩිසත්කාරයකකයකට රෝගයගු අතුලත් කරනවා කියන්නේ දැඩිසත්කාරයකෙන් ඔහුව රැක බලාගැනීමේ ක්‍රමවේදයට තවදුරටත් රෝගයා යුම කකාර කියය කාරනාව වි සම්බඳය අපිම අඇක වැඩපුර කතාර බ පපුරත්තු නමක දීගකාල නදක ීම බ මරති වෙනවා දරිිත්කාරයකගත්හ සබධ නමුත් අපිට සිද්ධ නාවක විරාමයක් ලබාගන්න ේාමේට පස්සේ නැතව තක්ම්ම. දහනම අභියෝගට අප අභියෝග කරම කෙස හෝ අපි කොවිත් දහනමය පරදමමු. මේ ශක්තිය එෙක්ක අපි අද කතා කරන්නේ. දව හම න් හන ල ස ක් යිද්‍ය හත් ිය මයි අද ද දය ද රය ද ද හිටේ ද ස ර ක් න්ද ොඳ හැදල දන ්‍රම ේදයන්. අවශ්‍ය මටමට ම ක් ල න්න. ඒම කියන්නේ නැහැ වෛද්‍යවරු තව එක කාරනාවත්්‍යය නොබද මෙට පහැදිලි කන්න තරම අපේ දැන් අඩ කතාකර ගෙනාවේ රෝගේ කොහොමද දෙන්න දරුණුවනකට ොක්ෂන් බාදන්නේ කේල තවතුරට අත් රෝගයාගේ කඩිෂන් එක දරුණු වෙනවනක් රෝගි තත්වය දරුණු වෙනවනක් රෝගයටට හොඳට මුස්ම ගන්නට අමාරයි තනමද වගේ ුදර ක්සිජන් මටම් පාලන කරගනීමට තරම් පෙනනවලින් ඔක්ෂන් ලබන්න හැ මේමගේ අවස්ථාවලදී අපිට සිද්ධ වෙනවා රෝගයාගේ උගරෙන් පොඩි පටයක් දාලා ඇයිකෙන්මෂන් එක්කට සම්බන්ධ කරලා ඒකෙන් ඔක්සිජන් ලබා දෙන්නට ඉතින් මේ ප්‍රතිකාර ක්‍රමයට යොම් වෙන වන අනි වාර්යම දැඩිසත්කාරය එකකට රෝගියාව ඇතුළත් කරන්නට වෙන ඉතින් අපිට මේ රූප සටහනට යන්නට ගොළුවන්නම් මේ පලවෙනි රූප සටහනය පෙන්නන්නේ මේ විදියට උගරෙන්මං පැදිලි කරාවගේ බටයක් දාලා ක්සිජන් දෙන රෝගියෙක්කේ රූප සටහන. එතකොට මේකෙති වෙන්නේ වීඩියෝ පටේ පෙන්නලා තියෙනවා අ කටින් උගුරට ඇතුළත් කරන බටයක් පෙන්ටිලේටෙක්ට එහමලත්ම් හුස්ම ගැනින් පහසුම මශින් එකට සම්බන්ධ කරලා එඒ මශින් එක හරහා හස්ම සහ ඔක්සිජන් රෝගියයට අවශ්‍ය ප්‍රමාණයට ලබාද ඉති ත මේ අතෙ පතන බැත්තරම රෝගයට ින්දයන්න බෙත්දෙනවා රෝගයාට නැත්තම වෙන්ටිලේට එකක්කින් හුස දෙදනෙකට කමරුයි එතකොට රෝගර් නනිදයන්නට බෙත් ලබදෙනවා ඊ අමතුරව තවත් අවශ්‍යද වර්ග බොහෝමය අවශ්‍ය වෙනවා කාර්තවෙද. ඉටත් වඩා වැදගත්මදේ තමයි රෝගියාව දැඩි සත්කාරයකත් තුළත් කරන්න වෙනවා මේ අවස්ථාවට පත් වා. මේ අතරකරපුදෙේ නැිටන් ගමු. දැඩිසත්කාරේකක. දනිිසත්කා රේකයක් කියයන්නේ මොුණ වගේතන. දනිසත්කාරේකයක් කියයන මුකක්ත් අපි බඩිපුර කතා කරනවා නමුත් දඩිසත්කාරේකේට යන්න කවරුත් ැමති න. ැරිිසත්කාරයේකේ ගෙන අපි දල් හැඳීත්ම මක්කරු. හොඳද. දැඩිසත්කාරය එකකය අපි හැමෝම දන්නවා අදැන් යිICූ බෙස් කරනේ ද වසල කතා කරනවා. මේ දැඩිසත්කාරය ඒ එකකයක් කියල කියන ඇතරම බෙත්ස්කීපයක් එකතු කර ගත්ත තවත් එක් තරාවාටුවක් නෙබෙන. මේ බොහෝ කාරණාවලින් වෙනස් වෙනවා වෙනස් වෙන බැදගත්ම විශේෂම කාරණාව තමයි. මේකද අපි ලබා දෙන්නේ වන්ට1න් කියයා කිය එක ඒ කියන්නේ එක රෝකියයකොට ස්පෑයි විසිහතර පුරාවටම. වෙන් වූ වෙනම හෙද නිලධාරියක ේරෝගියාව බලා ගන්නවා. උපසටහනනි පෙන්නන්නේ අපේ යිICයූ එක අයිICූ ඇදක් දැන් ඕකලන්ට පේනවා මේකෙති තියන මේක තියෙනවා ඇදක් මේක සාමාන්්‍ය ඇදකට වඩා වෙන ස් න්ක්‍රියව වැඩ කරනවා ඒ වගේ වෙනස්කන් තියෙනවා තමයි නමුත් ඊට වඩා තියෙන ලොකුම් වෙනස පේනම ඇති මේක වටේට තියෙන ලන් විධ උපරන. දැන් විතන්ට ඇතරම ඇවිල්ලයින්න රෝගෙක් බොහම දරුණු තත්වයෙන් ඉන්නේ මේ රෝගියාව පැෑ විසි අතර පුරාම ඔහුගේ හරදස්පන්ධනවේදේ බ්ලඩ් ප්‍රෂ එක ඒ වගේම හසමගන්න ්‍රමා මේ ුදර ක්සිිජන් ප්‍රරණම මේ ගඩාක් දේල් පෑ වි අත රාවටම බලන්නට වෙනවා. තින් ඒ සඳහා සම්පන්ධ කරපු මොනිටස් තමයි මේ දෙපැත්තේ පේන්න තියන්නේ. ඒවිතරක් නෙමේ මංග කලින්කි වගේ හුස්ම ගැනම පහසුකිරීම සඳහා මශිීන්ස් තියන ොට රෝගය කින්න්නවා කියලා කියන්නේ ඇදක්සා මොනිටර් සිතරක් නමේ තව මශින් සුත් ගොඩක් ඕන වෙනවා රෝගියයටට පෑ විසි අතර පුරාවටම අවුෂධ ලබා දෙන්න ඕන මේ අවෂද ඉතාමත් නිවැරදි මාත්‍රාවෙන් ලබා දෙන්න ඕන ඉතින් ඒකහින්ද ඒ සඳහාම විශේෂිත වූ අඖෂදධ ලබා දෙන පම්ප වර් පොම්ප වර්ගතයනවා අපි කියෙන ඉන්ෆෂන් පම් සිරිංච් පම්ස්කෙලෙකට ඒවගේ විශේෂිත උපරණඕන බෙහෙත් ලබා දෙන්න ඒවගේම ලමි අයිසීකතී විශේෂත්තය තමා පිෙනහළු පමණක් නොවේ. අනිත් ඉන්ද්‍රීන්ටඋනත් මේ රෝගය හෝ වෙනතරෝගයක් වැළඳන හමෝ වනත් අනිත් ඉන්ත්‍රීන්ටත් බලපානාව වකු ගඩු අක්මාවගේ වෙන ඉන්ත්‍රීටත් බලපන. ජැබතුම කියයන්නේ අපි අපේශරී රභ්‍යන්තරේ සිදුවන සියලු ක්‍රියාකාරීතයන් අප නොදන්න වූ නමුත් ඔබතු මේලා නිරීක්ෂය කරන නි ප්‍රතිචාර සියල්ලම. ඉලක්කම්වලින් හමත්තම් මේ මොිටවලින් ඔබතු මෙල දකින දකින පැවිසි අතර පුරාවට එක දිගටව මේ රෝගාව මේ මේ සේලුම් ඉන්ද්‍රියන් වල ක්‍රියාකාරිත්වය කෝම දෙසි වෙනස්වෙන්නේ කියෙක විනාියෙන් විනාට තත්රෙන්ත අපරේ වෙනස්වෙන්නේ කොහොමද කියනෙක නිරීක්ෂණය වෙන ඉතින් අපි උදදාහන්නයක් දිර ගම කොවිට වැලඳු රෝගියකට ක ගඩුවලත් තකරමන්නතාවක් ඇතුව තින් එහෙම සහරකට ඩයිල යිස් කරන්නතරතුට මේ යිස එකක් ඇලේරකය පුපරවට අමතර සමාර කලාට යිල ේස්ම. කතා වශදාවේ දෙනවා තින් එතකොට වැත් පේණෙනවා දැම් එක මේ අයිICය එක ඇඳක් නෙමේ මේ ඇඳර් වටට තව විශේෂිත ගොඩක් සොෆෙස්ටිකේට් සංකීර්ණ උපකරන සහ මශීන්ස් වරාශියක් තියෙනවා එතකට මංකිවන මේක තියන බැදගත්ම මීටත් අ වඩා ඔබට ගිහිල්ල මේක තියන වැදගත්ම දැඩිසත්කාරයකකේ තියෙන බැදගත්ම කාරණාව මේ වන්ටුවන් කයා දෙනක තුොට වන්ටුවන්ක්‍යයායක දෙන්නේ කවද අපේ සෞඛ්‍ය නිලධාරීනි. විශේෂයෙන්ම හෙද නිලධාරී එක්ක රෝගියකුට වෙන්වුනු හෙද නිලධාරියෙක් පෑය විසි අතලක් පුරාවටම මේ රෝගියල් ලඟම ඉඳගෙන මේ රෝගියාව පලාගන්නට ඕන. ඉතිං ඒකට සඳහ පුහුණ වෙච්ච හදනිලධාරී නවශ්‍යයි. විශේෂ පුුණන අඩුමතරම මාසාහයක විතරවත් පුහුණුවක් ලබාගත්ත හදනිලධරී මේ සඳහා වශයතෝ ටෙක රෝගෙක් එක දවසක් බලාගන්න අපි කියනවා හදනිල්ධරෙන් අඩුමතරම තුන් හතර දෙනගේ අවශ්‍යතාවයතය. ඒ වගේමතම වෛද්‍යවරු. වෛත්‍යවරු අඩුමතරම රෝගීන් හත් පස්සායිදනකුටත් එක වෛද්‍යවරේකාාන ඉන්න ඕෝන මේ වෛත්‍යවරුත් ඒ සඳහා විශෂපපුහුණුවක් ලබලතිරුමකදම මේ වෙන්ටිලේටර්ස් ංහර කලින්ගේපු මශීන්ස් මේ මොනිටර්ස් මේවා වැඩ කරනහැ. රෝගයායටට සම්බන්න කරන්න කොහොමද මේ ඔක්කොටොම විශේෂිත පුහුණුවක් ලබපු වෛද්‍යවරතමයි වැඩ කරන්න ඒ විතරන්න මේ එතන එහටගේ පව මේ සෑම දැඩි සත්කා රේකකයක්ම තියෙන්නේ විශේෂඥ වෛද්‍යවරයකි අධික්ෂණය ඇතේ එතකොට සාමාන්‍යෙන් අපි කියනවා ඇඳවල් දහයක් දොල්ලහක් වගේ ප්‍රමාණයකට එක් විශේෂ්‍ය වෛද්‍යවරයෙක් තින්න්නඕන. ඉතින් එතුවට විශේෂය නිර්ීදන ෛද්‍යවර දැරිසත්කාරයක කියසන්න පුහුණුව ලබපු අෛද්‍යවරු නෝන් සහ දැඩිසත්කාර පිළබඳ විශේෂන තවව අෛද්‍යවරුන් ඉ මේගොල්ලු තමයි තැඩිසත්කාර ඒකකය කොහොමද රෝගීන්ට ප්‍රතිකාර කරන්න ඕන කියන අධීක්ෂණය ලබා දෙන්නේ. ඉතින් ඔබට පේන වතකොට දබුද මේ කියන විදිහට ැතම සාමාණ්‍ය වාර්ටුවකට සහ. රි සත්කකා ඒකට කියන මේ අංශ දෙකගත්තාම පහැදිලි පැහජාල වෙනම් කියියයන. පැදිලි වෙනසක්තින ඒ වෙනසව නිකම්ම ඇඳක වෙනසත්නේ ඇද ඒ වටේ තියෙන උපකරන ලබා දෙන ප්‍රතිකාර ඊටත් වඩා ඔපට ගියපු මේ ප්‍රතිකාර ලබා දෙන වෛද්‍යවරුන් සහයද නිලධාරින් ඒ විත්තරක්මනේ අනිෙකුත් කාර මණ්ඩලේ නෂ්ක කාර් මන්ඩලේ ඊට පස්සේ අපේ ලැම්සල වැඩකරන කාරය මන්ඩලේ ෆිසියෝතෙරපි දෙන තවත්නිලදරනෝ මේ වගේ බොහෝ සෞඛ්‍ය සේවකය කොඩාක්. දෙ එකතු වෙලා අතම මේ අයිICූ එක ඉන්න එක ඩෙක්ව පලාගන්න. තැන් ඔය කාරණයතක්ක දැන් සාමාන්්‍යයෙන් අපේ ශරීරේ තිබෙන ප්‍රකෘතිය නතන් අපි රසානය කැමිස්ත්‍රේක කියල මේ ගෙන එක කකාරනාව කතුර කකාරණකතුම ගෙන හනේතු අපි කොවිට් දහන මේ වෛරස ආසාධනය වනහම බලින් මව කොවි ්‍යියෝනිිය තත්ව අදියද ගැන පු පපිාන නොත් රේ සියල න්ද න එකකට එකක් සම්බන්ධ බතු මේ කයාගෙනයක් දිීමට ඇතරම හිතේ මැවුණන ඒද. හදවත පනහාළු වකකඩු රුදෙර පද්ධතිය ඒ නිර්නාාල ගන්ති වේ හැම්බදයක් මේකනකට සම්බන්ධය මගිතන වෛදවරුන්ගේ කාරර් භාරය වඩහම සංකීර්ණ වන්නේ ඒ නිසයි. එක්තැනකට එල්ලවෙන අභියෝගය ශරිීරයේ ඕනෑඇතක යලි මතුවට පුළුව ඕ මේ දුරක්ෂීපු කාරණාව හරියට මහරි මොකද මේ කොවිදදහන මේ වෛරසේ ආසාධනය උනාම ඒක විශේෂ මේ දරුණු අතිදරුණු තත්ත්යටට අපපුහම පෙනහළ විතරක් නෙමේ මේ අපේ කිව්වා වගේ අපේ ඇගේතිෙන සියලූ මයවලට ක්සිජන අශ්‍ය ඇති මේ ඔක්සිජන් ලැබීම නිසා මේ වෛරසේ නිසා ඇති කරන අර මං මුලින් කිව්වා වගේ අර ආසාත්මිකතාවයක් ඇති කරනු ආසාධනයක් ඇති කරනු මේක හින්ද ඇතිවෙන රසායක්‍ර. ආකාරිත්වය වෙනස නිසා අවසානයේ දදිම දරුණු තත්ත්වයට පත්වන හම රෝගීගි සියල්ලූමයින් අවයවවලට බලපය මැති කරන්නට කොළුව ඉති එක හිද තම අපි අයිICූ එකකදිී ඇත්තටම කරන්නේ මේ අපේ විකෘතිතා ටම නත්තන් රෝගී වෙච්ච ඉන්ද්‍රයන්ගේ ක්‍රියාකාරීතවය නැවත මේ රෝගේයට ප්‍රතිකාර ලබාදීල මේ රෝගයේ නැවත යතාත්වයට පත්වන තුරු මේ ඉන්ද්‍රයන්ට අවශ්‍ය සපෝටි්ගෑගේ මන තැන් අවශ්‍ය පහසුකම් ටික සලසල ඒ ඉන්ද්‍රයන්ගේ ක්‍රියාකාරීත්‍රයේ නැවත යතා තත්වයට පත්වන තුරු මශින් එක ආධාරකරගෙන හෝ අවශ්‍ය ධධාරකරගෙන හෝ අපේ ශරීරයේ පැවැත්ම පවත්වාගෙන යනවා. මේ ලගින්ම ඉන්දගෙන විනාඩියෙන් විනාඩියයට මොනිට කරගෙන ශරීරයේ පැවත්ම පත්වාගෙන යනවා. නැවත්ත අපේ ශීරය ප්‍රකෘති තත්ත්වයට පත්වවෙන්න තුරු. ඒ සඳහාවශ්‍ය ප්‍රතිකාර සහ කයයික ලබාධනක තමයි අයිසවකේදී කරන්නේ. දඩි සත්කාර එකේ දඩි සත්කාර සිදුවන කොමත් කියෙහි තාක්ෂණිකාර වැඩි පුරෝබට පැදිි කරට අපි ත්හර බතු කික වගේ ඒ සඳහා වඩම හුණු ෙන්න්න ටඕන වදවර ඇදකාරම් මණඩලේ මට උදවකරන හැමෝම විේෂ පුණනුවක් යට ේතමයි මෙතනටයන් දැ අපි හිතන්න්නමේ. ද රග ත් ක්වා ගන්නට තිබෙන සමහර දේවල් දරන රෝගීතත්වය දක්වා ගේයාමතම යමසානියේ දඩිසත්කාරකගේ දක්වා අන්න්න සිදවෙන. අප මද රෝගී තත්වයට මොනාද කර ෝන ක කියල කතාකලේ හැනමුොත් අපට කෙටේ හරි එදේ මතක්කල හොඳයි මෙ තැන්ට නක් නොයා අපට එතනින් නවත්තගන්නට පුළුවන් සමහර වෙලාවල්ලට රෝගී තත්වය බලක්වාගැන මතම පටරන්න පුුවන් හොද ද නොත්ි. සොත්කාරරිකටරෙන්න්න ැල මහිත ෙටියෙන් ිත පතත්රන්න අපි කෙටේඒ ගැන කතාකරපු අපිට මේ රූප සට රාමෝට යොමුවෙෙන්ට පුළුවන්නන් මේකේ දැන් අප කතාකරපුක අවසාන සංශික්තයක් විදියට මක පෙන්න්නන්න. කොවි දහන මේ ආසාධනය වඋනහම රෝගයකගේ රෝගීත අවස්ථා හතරක්. දතුට ලැබෙනවා මද රෝගී අවස්ථාවේ ඩ දරුණු රෝගී අවස්ථාව දක්වා මුලම කාල අපි දන්නවා අතර මැි ප්‍රතිකාරයක තියෙනවා ඉන්ටමීියට කියයා සෙන්න්ටස් කියල මේ වගේ තම රෝගීණඉන්නේ විශේෂ ප්‍රතිකාර අශ වෙන්නේ නැහැ නමුත් වැදගත්කමතියෙන්නේ යම්හයකින් අ දරුණු රෝගී තත්වයට පත්වෙන වනං ඒ. පත්තනවාද කියන බලාගන්නට පුළුවන් ලඟින් මේ රෝගී නකතනකින්වා නම් අනිතක තමා ඒරෝගීගන්ගෙන් තවත් කෙනකුට මේ රෝගයේ බෝන්න තියෙන ආවධානමත් මේ මේ හඩු කරගන්න පුළුවන් ඉගොල විශේෂ ප්‍රතිකාරයකකකට යොමුකිෙරීමටපස් සැබි මේ මොඩරේට්ටු සිවිය කියන අවස්ථාවට අපපුහම මේකෙදී කොවි ප්‍රතිකාරවාටටු තිය බොහෝරෝහල් වල එම කොවි ප්‍රතිකාර වාටුවකදී මේ ගොලන්ට ප්‍රතිකාර කරම තුට ඒකෙත් මධ්‍යස්ථවස්ථාවදී ඔක්සිජන් ප්‍රතිකාරයා වශ්‍ය වෙන්න නමුත් පෙනහළ වල නිියවමෝනිය අතත්ේ ිකක් දරනුවට ලැබිලානම් දරනුවට බැලඳීලා න්නම් ඔක්සින ප්‍රතිකාරයා වශ වෙන. මේ ග තවත් දරුණෝ නොහම අපි කියනවා මේ ක්‍රිටිකල් කියන කඩිෂණකරද යනවා එමලට ඉතා දරුණු අවස්ථාවට යනවා මේ කෙද පෙනහළ වලට අමතර අනිත්තවවලට තානි සිදුවන්නට පුළුවන් එතොට මේ වගේ වෙලා වෙදි හස්ම ගැනීම පහසු කරන්නේ න්ත්‍රයක වශ්‍ය වෙන රෝගීන් ක්සිජන් ලබා දෙන්නට ලංගි මොනිට කරන්නට වෙනවා එතකොට දැඩිසත්කාරය එකකයට යොමු කරන්නට පුො ඇසිද්ධ වෙන එති මේ විදිහයට තමා මේ කොවි දහනම ආසාධනය උුණහම මේ රෝග විිවිධ අවස්ථාවන් සාමාන්‍ය පොඩි සංශප්තයක් වෙදිහට දක්වන්නට පොල්ලො ඔබද මේකකිව මද රෝගය අවස්ථාව දලා දරි සත්කාරයකකය දක්වා යනවන යඩ හුණෝත් මෙද මේ පියවර හතර ඔස්සේ තමයි මේ කාරණයට සිත්ත වෙඩන්න. වෛදවරු හැටියට වගේ සෞක්ෂේෂත්‍රෙන් සියල ෙනනගේම රටේ අය සියලු දනාම බලාපොරොතු වෙල්ලි බරෝගය නිුන්ගේ ජීතවලට මෙතරම් දැඩි බලපෑමක් එල්ල නොකර එ තවත් එක් රෝගි තත්ත්යක් බලට හෝ අවසානීද පත්වන කාරණය දක්වා අප කොහොමද සමාජය මෙහ වන්න කිය නතිේ ඒක අභියෝගයක් අති කාලෙන් කාරයට මෙමගේ අභියෝගල්ල වන අ තේ ේද කියේවගෙනාවවත් හහිමදේවල් රාශ්‍යයක් තියන අපේ ශරීරයිවට හරුව නොට පස්සේ ඒ විදිට අභියෝග ඇත එක්ක ජීවත්වනොහොමද කියලා අපි ැන නොම දැනට තියෙන අභියෝගය තරමක්. රුවට පිහිතන් ඕෝන්නේ සතමයි මේ සංවාදය මේ කතා භාපි කරන්නට ඕනේ මොකක්ද කියලා අපිට තියෙනවා ඔබ්ට පැහැදිලි කරන්න මෙවෙලා මෙන් පස්සේ. කොවිදධහනමය අර්බුදය? වසංග තත්වය වට පත්ත අද්දී අප කළයුත්ත කුමක් ැයි ඔපට කියා දෙන්නටයි ඔබේ වෛතවරයට අද්දවසිය අප ආරාධනා කළේ බොදුම අපිට පහැදිලි කලා තාම සරලවනමු තැනන විදිහට කුමක්ත සිද්ධ වන්නේ මේ වෛරසය ආසාධනය වනාම ශරයේ ්‍රා් වශය නියෝගයට ලක්වන්නේ කුම ඉද්‍රීත්ත හහිම වෙෙන්නේ අයිඉන් පසි ඩි සත්කාරයකේට ගහ ොකද බෙන්න හැයි අපිට තිබෙනවා පොදුවේ සමාජයක් හැටියට අපි සාමාන්‍ය පුරවසියන් හැටියට කළ යුතු සහ කළ හැකිදේවද. මේ වසග තෙන් බේරෙන්ෙක්ොද බතුමගේ පෞද්ගලි අත්දගේ සහ දැනුවත්භාවල් අපිට පැදිලි කරන්න හොදැන් අපිමච්චර වෙලා කතා කරගෙනාව රෝී ත්වය ගැ තිං අපට තේරෙනවා මේ රෝග තික් බයානක රෝගයේ තත්ත්වයක් ඉතිං අපිට තියෙන හොඳම දේ තමයි මෙන්න මේ භයානක තත්ත්වයට නොයායින්ඩ මේ රෝගයේ වලක්වා ගන්නඕ ඒක තමයි කරන්න ඕන වැදගත්මදේ අපි දන්නුව මේ කෝපට් රෝගය බෝකරන්න මේ වෛරසය දුවන්ඩ දන්නේ නැහැ පිීනන්නට දන්නේ නැහැ පියාබරණට දන්නේ නෑ ඒහනම් මේ වෛරසේ රට්ටපුරා ලෝක පුරා අරගෙන යන්නේ කවුද අරගෙන යන්නේ අපි තොට අපි අතේ තමයි වගකීම තියෙන්නේ මේ වෛරසේ පැතිරෙන එක පාලනය කරන්න ඉති ඒක නිසා තම අපි හැම තිස්සේම විජානමාධ්‍යහරහා විවිධ රෝහල්වලින් සෑම අංශයකින් ඔබව දැනුවත් කරන්නේ මේ රෝගය වලක්වා ගැනීමේ වැදගත්ක මකද අවසානයේ ඔබේ වගකීම ත ඔබ පරිසං වෙන එකට ඒවගේම තම ඔබේ වගකිීමම ඔබේ පවුලය ප්‍රවේශම් කර ගන්නට ගන්න එක. ඉති අපි දීල තියෙන සෞඛ්‍ය පුරුදුවලට සට සීයක්ම අපි ඒවා පරස්සං කරගන්නට ඕනෙ අපි දෑත් පිරිසුදු කරගන්න එක විශ්පීජ නාස්සක යොදා අපේ දෑත් පිරිසුදු කරගන්න එක අත්හෝදන එක ඒ වගේම තමයි ගෙදරින් එලියට ය මආාවරණයක් පාරිය නිවැරදිව මුකාවරණයක් පලතාගන්න එක මේවා හරිම වැදගත්. ඊටත් වඩා වැදගත්මමී විශේෂම මී අවස්ථාවේදි වැදගත්ම දේ තමා ඔබ ගෙදරින් එලියට යන්න එපා. ගෙදරින් එලියට යන වනං. ඒයා අශ්‍යම දේකට විතරක් එතරින් එලියට යන්න ගෙතරින් එලියට යනක සීමා කරන තරමට ඔබත් ප්‍රවේශන් වෙනුව ඒ වගේම තමයි ඔබේ පවුලේ අයවලුත් ඔබ ප්‍රවේශන් කරනෝ. ඒ වගේම ඔබ රටත් ප්‍රවේශන් කරනවා ඒක හරහා. ඉතින් එහින්දා මේ වෙලාවදි විශේෂම මේ සංචරණ සීමා පනවලා තියෙන මොහොතේදීත්. සංචරණ සීම පනවලා තිබුණත් නතත් මේ භයානකාවදයේදී. ගෙදර ඉන්න පුළුවන් තරක් බේ දරුපටවටික බේ දෙමවපියෝටික නෑද යොටික ආරක්ෂා කරගෙන සන්තෝසින් ගෙදරට වෙලාඉන්න මොකද ඔබ වෙනුවෙන් කැපවෙලා වෛද්‍යවරු රෝහල් තම නිවාස බවට පත්කරගෙන වෛද්‍යවරුන් හෙදියන් අනෙකුත් සියලූම සෞඛ කාරය මන්ලේ. සහස්පිටල් එකේ ඉන්න සෙකිරටි ෆිසගේ සිට හොස්පිටල් එක අතුගාන සේවකයාගේ සිට විශේෂඥ වෛද්‍යවරු අඩිරෙක්ටස්ලා දක්වා සියලූම දෙනා මේවෙලේ. ඔබ වෙනුවෙන් කැපවෙලා ඉන්නවා. ඔබ ඔබේ යුතුක මීටු කරන්න ඔබේ යුතුකම තමයි මේ රෝගය තදරටත්. පැතිරෙන එක වලක්වාගන්න අපට උදව් කරන එක රටට උදව් කරන එක සහ ලෝකයට උදව් කරන එක ඒ හින්ද සෞඛ්‍ය පුොරුදු පිළිපදින්න. ඒ ඉතාම සංවේද ඉල්ල ීමමක් මගතන්න ඔබතුමයට ලැබුණු අධ්‍යැකීම එක්ක දුොටු දේවල් එක් ඒ අතා කළේ හදවතින්ම මුනිිත ඔබට යහැන්නට ඇති කියලා ඔබ පුුවන් තරන් ඔබ නිවසේ රැදිී සිටින්න. අ ස්සර පුරුද විදිහයට එලියට ගිහිල්ල සතුටින් ගෙදර එන්න ඔබට පුළුවන්වෙන්නේ අද හැකිතාක් ගෙදර හිටියොත විරයි නැත්තං කෙදර එලියටයන බේගමන යලි නොයන තැත්වයක ඔබෝපත් කරන්න පුළුවන් ඒ නිසා සර දේවල් ඔබට කරන්නට තියන්න ඉවසන්න වෙනවා වෙදදාට වඩා ඉවසීමෙන් වැඩ කරන්න වවා වෙලතරොඩ ජීවිතේ තේරුම් ගඩ සිද්ව වෙනවා. එෙම තේරුම් රගෙන ඉවසල බේසිියලු පුරුදු නිසි පරිදි ඔබ අනුගමනය කලොත් ඔබට අපි බලාපොෘති වන හෙටදවස ොඩනනාාගන්න තරම් අමාරුවය එකක් නෑ. එඒසන් හාසැද පැහැදි කැපවී වැඩකර ොබ සියලුදිනාටම ශක්තිය දහිරිය ලැබේවා කියල සාමාමන ජරතාවක පැත්තෙන් වෛදතුමේනි, අපි ප්‍රාර්ථනා කරනම්ගද රට වෙනුවෙන්. ග ද ග දානම සිටින .ේ ගව පන හස්තුති ද දරි සත්කාර පිබඳ පරදන ික්ෂ ෝහ සක් වයිදේ වගේ පරදදි ද ප ් චාරය යිද ඇම සින් හත්මයට ොම ස්තුති වතුමිය තුරු කතරගවාගේ අප වෙනුවෙන් මදම ට හන්න සහාගී වන්නටාවට. ඔබ සියලෝදනාගේ සිහිනය සහ බලාපොරොත්තුව යනු නිරෝගෙමත්. ര ොട ගේ යක් കොടන ගේ. න්ඳ හප සිල දෙන ැපවෙන බව කම അ മගන්න് വසത .